බෞද්ධ රූපවාහිනිය මේ පහේදී විකාශය කරන දායකත්ව ධර්මානුශාසනාව මේ ආකාරයෙන් ආරම්භ කිරීමට සූදානම් වන්නේ පින්වත්නි මේ උතුම් දේශනා වෙනුවෙන් සිතු කලාපෝ ආරාධනාව පිළිගෙන ධර්ම සභාවට වැඩම කොට වැඩහිටින පෝජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම දොහොත් මුතුනත් මැද සාතුනතින් නමස්කාර පූර්වකව පිළිගනිමු අවසරයි අපේ හැමතුරුනි සාතු 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 සදෑම තුනේ දේශනාවට දායකත්ව ලබා දී කටයුතු කරන්නේ ජර්මනියේ පදිංචි අනෝමා සහ කෞෂාල් සෙනවිරත්න යන දරුවන් වන ලු දමිලා චමිත් සෙනවිරත්න යන දූතරුවන් කැනඩාවේ පදිංචි මල්ලිකා කරුණාරත්න සහ ඉන්ද්‍රාණි ගුණමි සහ ඒ පවුලේ පින්වත් පිරිසත් ජයන්ති ජයම්පති සහ ඒ පවුලේ පින්වත් පිරිසත් මහානාම සහ රූපා යන ඒ පවුලේ පින්වත් පිරිස කියන සදැහැති පින්වතුන් පින්වතියන් අද මෙයතුම් වූ ධර්මානුශාසනාවට තමන්ගේ සදැහැති දායකත්වේ ලබා දී කටයුතු කරනවා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තෙලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටස දේශනා කරවගෙන
ධර්ම ගෞරවේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණු මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මන් භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතර වීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානි සංසයත් ධර්ම ශ්‍රවණානි සංසයත් තම තමන්ගේ ජීවිත කාලය තුළ මෙතෙක් සිදු කරගත්ත සියලුම කුසල ධර්මයන්ගේ ආනිසංස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ කර්මය කර්මඵලය ආදි කාරණාවන් පැහැදිලි කෙරෙන. ඒ වගේම තමන් ලබාගත් මේ වටිනා මනුස්ස ජීවිතේට හොඳ සාධාරණයක් ඉෂ්ට කරගන්නේ කොහොමද කියන කරුණු සාකච්ඡා කරගන්න පුළුවන් ආත්ම වර්ගයේ සඳහන් වෙන එක ගාථා රතනයක්. අත්තානං වේ පියං ජඤ්ඤා රක්කේයානං සුරක්කිතං තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගෙය්‍ය පඬිතෝ. මේ ගාථා රත්නයේ සරල තේරුම තමයි මේ ලෝකේ හැම කෙනෙක්ම තමන්ගේ ආත්මයට ප්‍රියයි. අත්තානං වේ පියං ජඤ්ඤා. ඒ කියන්නේ මේ ජීවිතේට අපි හැමෝම ප්‍රියයි. රක්කේයානං සුරක්කිතං. කැමතිනම් මේ ජීවිතේට මේ ආත්මේ ආරක්ෂා කරන්න ඕනේ. තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගෙය්‍ය පඬිතෝ. ඥානවන්ත පඬිත පුජ්‍යලයා තුන් කාලයෙන් එක කාලයක හරි මේ ආත්මේ සුරක්ෂිත කරනවා. ඒක තමයි මේකේ සරල තේරුම. මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළේ බිම්බිසාර මහරජුරුවන්ගේ එක පුතෙක් වෙච්ච බෝධිරාජ කුමාරයාට. ඒ මොනවාගේ කාරණාවක් නිසාද කියලා සඳහන් කළොත් බෝධිරාජ කුමාරයා තමන්ට කියලා නිවහනක් ගොඩනගාගෙන ඒ නිවහනේ කටයුතු නිමා කරලා තීරණය කළා ගෘහ ප්‍රවේශ මංගල්‍ය වෙනුවෙන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ වැඩම කරවලා සංඝරත්නයේ නිවසේ වැඩ ඉන්න තාක් කාලයක් මේ නිවස මහා සංඝයාට පූජා කරලා ඉන් පස්සේ තමන් පරිහරණය කරනවා. ඒක තමයි ගෘහ ප්‍රවේශ මංගල්‍යම යගේ. ඉතින් බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා ස්වාමීනි හවල් දවසේ මගේ මාලිගාවට ගෙවදෙන දවසේ භාග්‍යතුන් වහන්සේ මුලින්ම භික්ෂු මහා සංඝයාත් එක්ක මේ මාලිගාව පරිහරණය කළ යුතුයි. ඒ සඳහා දානෙටත් එක්කම වැඩම කරන්න කියලා. ආරාධනාවත් බුදුරජාණන් වහන්සේ බාරගත්තා. පින්කම සඳහා උත්සවය සඳහා කටයුතු ලහිලහි සූදානම් වුණා. දැන් ඒ දවස අදයි කියන තැනට උදා වුණා. දානමානාදී කටයුතු සියල්ලත් පිළියෙල කළා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ සංඝ පිරිසත් සමග දැන් බෝධිරාජ කුමාරයාගේ මාලිගාවට වඩින වෙලාව. සවනක් ගන බුද්ධ රශ්මි ජාලා විහිදෙනවා. ස්වර්ණ වර්ණ වූ බුද්ධ කය රන්වන් පාටින් බැබලෙනවා.
ඒ සුරක්ත වර්ණ වූ චීවර ධාතුව රන්වන් බුදු සිරුර වසාගෙන පෙරවිලා තියෙනවා මහපොළොව කම්පා කරමින් ස්වභාව ධර්මයේ අනුග්‍රහ ලැබමින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ බෝධි රාජ කුමාරයාගේ මාලිගාවට වඩිනවා මොද මේ මහපොළොවත් භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල පිළිගන්න හැම වෙලාවෙම සූදානම් වෙනවා ස්වභාව ධර්මයේ හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේට අසීමාන්තික අනුග්‍රහයක් දක්වනවා ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලෝකෙන් එතර වෙච්ච උතුමන් වහන්සේ නමක් ඒ නිසා මේ ලෝකෙට උන්වහන්සේ යටත් නැහැ හැම වෙලාවෙම ස්වභාව ධර්මයේ උන්වහන්සේට යටත් ඒ නිසායි සිරිපතුල පිළිගන්න උනත් මහපොළොව ලෑස්ති හැබැයි බුදුරජාණන් වහන්සේ හඳුනන්නේ නැති ශ්‍රද්ධාව නැති ඕනෑම කෙනෙකුට මේ කරුණු විවේචනයට හේතු වෙන කරුණක් ඒකනේ සඳහන් කළේ භාග්‍යතුන් වහන්සේ පිළිබඳව දැනගන්න තරමටයි ශ්‍රද්ධාව වැඩි වෙන්නේ දැනගත් තරමටයි සරණ යන්න පහසු කියලා සාමාන්‍ය පුජ්‍යලේකුගේ බුදු ගුණ දැනුමට වඩා සෝවාන් වහන්සේ නමකගේ බුදු ගුණ දැනුම ගොඩක් වැඩි මේ ලෝකේ පෘථජන සත්වයා කොයි තරම්ද පින්නතුනේ අපි හැමෝම ටික ටික හරි බුදු ගුණේ දන්නවනේ ඉතින් අපි සියලු දෙනාගේම බුදු ගුණ දැනුම මේ මුළු ලෝකෙම ජීවත් වෙන අපි හැමෝගෙම බුදු ගුණ දැනුම එක තැනකට එකතු කළොත් ආන්ගේ දැනුමට වඩා සිය දහස් ගුණයකින් වැඩි කියලා සඳහන් කරනවා සෝවාන් වහන්සේ නමකගේ බුදු ගුණ දැනුම සෝවාන් වහන්සේලා සියක් දහසකට වඩා වැඩි බුදු ගුණ දැනුමක් සකදාගාමින් වහන්සේටත් සකදාගාමින් වහන්සේට වඩා අනාගාමින් වහන්සේටත් අනාගාමින් වහන්සේට වඩා රහතන් වහන්සේටත් රහතන් වහන්සේට වඩා අසූ මහ ශ්‍රාවකයන් වහන්සේටත් අසූ මහ ශ්‍රාවකයන්ට වඩා සතර මහ තෙරවරුන්ටත් ඊට වඩා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමටත් ඒ දෙනමගිනුත් මුගලන් මහ රහතන් වහන්සේට වඩා සාරිපුත්තයන් වහන්සේට සාරිපුත්තයන් වහන්සේට වඩා පසේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ දැනුම වැඩි. පසේ බුදුරජාණන් වහන්සේලා පළඟින් පළඟ ගැටෙන්න ජම්බුද්දීපයේ පුරාම වඩා හිඳවලා උන්වහන්සේලා බුදු ගුණ දේශනා කළොත් නැත්තම් ඒ පසේ බුදුරජාණන් වහන්සේලා කෝටි ගානක බුදු ගුණ දැනුම යම් ප්‍රමාණයක්ද ඊට වඩා සිය දහස් ගුණයකින් ලක්ෂ කෝටි වාරයකින් වැඩි ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ බුදු ගුණ දැනුම. ආන් ඒකයි සඳහන් කළේ බුද්ධෝපි බුද්දස්ස භනෙය්‍ය වන්නං කප්පම්පිචේ අඤ්ඤම භා සමානෝ. කීයේත කප්පෝ චිර දීග මන්තරේ වන්නෝන කීයේත තථාගතස්ස. බුද්ධෝපි බුද්දස්ස භනෙය්‍ය වන්නං කප්පම්පිචේ අඤ්ඤම භා සමානෝ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් තවත් ලෞතුරා බුදු කෙනෙකුගේ ගුණය මහා කල්පයක් පුරාවට දේශනා කළොත් මහා කල්පේ ඉවර වෙනවා දේශනා කරන්න බුදු ගුණ තවත් ඉතුරු වෙනවා අනික බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසයත් අපේ දේශනාවල් වගේ නෙමෙයිනේ වචන අතරේ අතරක් වචනවල අතරක් නෑ දැන් අපි නතර කර කර කියනවා හරියට නිකන් ගඟක් ඇල්ලක් ගලනවා වගේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. අහගෙන ඉන්න සියලු දෙනාට කනට අමාප වුණා වගේ මීපැණි පොවනවා වගේ ඉතාම මිහිරි. සාමාන්‍යයෙන් අපි එක වචනයක් කතා කරනකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් ඒ වචනය 512 වාරයක් පිට වෙනවා. ඒ තරම් වේගවත් භාග්‍යතුන් වහන්සේගේ වචන විලාසේ ඉතින් එච්චර වේගෙන් දේශනා කරලත් කල්පේ නිමා වෙනවා දේශනා කරන්න බුදු ගුණ ඉතුරු වෙනවා ඊතර මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් කියලා කියන්නේ මහා කල්ප අසංඛ්‍ය 400,001 පාරමිතා පුරුපු උතුමෙකුටනේ ඉතින් සමහර බුදුරජාණන් වහන්සේලා මහා කල්ප අසංඛ්‍ය 800,001
වීරයාදීක බෝසතාණන් වහන්සේ මහා කල්ප සංඛ්‍ය 16 ලක්ෂයකයි එහෙම පාරමිතා පුරලා අන්තිම එනකොට දැන් අපේ මහා බෝසතාණන් වහන්සේ වෙස්සන්තර ආත්ම භාවයේ වෙනකොට දන් දෙනකොට මේ මහා පොළොවට ඒක දරා ගන්න බෑ ඒ නිසා මහා පොළොව වෙවුලන්න පටන් ගන්නවා එතකොට ඔබටවත් මටවත් තේරෙන්නේ නැහැ මේ දානයක් දෙනකොට මහා පොළොව හෙලවෙන්න දන් දෙන්නේ කොහොමද කියලා නමුත් ඒක කල්ප ගාන පුරුදු කරපු පාරමිතාවක අග්‍රඵලයක් ඉතින් ඒක තේරුම් ගන්න නැතුව මේ අපි දන් දෙනකොට හෙලවෙන්නේ නැත්තේ මොකද එහෙනම් කියලා අහනවා නම් කෙනෙක් ඒක මේ භාගීතුන් වහන්සේ ගැන කිසි අවබෝධයක් නැති කතාවක් සාමාන්‍ය පෘතජ්ජනෙක් දිහා බලනවා වගේ භාගීතුන් වහන්සේ දිහා බලන්න එහෙම බෑ ඒ ශ්‍රද්ධාවෙන්ම බලන්න ඕනේ ඉතින් ශ්‍රද්ධාව තියෙන්නේ භාගීතුන් වහන්සේ ගැන දන්න කෙනෙකුට ඒකයි ඔය සමහර කරුණු කාරණා ධර්ම කාරණා ඕන තරම් ඔය අන්තර්ජාලයේම විවේචනය වීම වලට ලක් වෙලා තියෙන්නේ තිසරණවත් නැති අය නිර්පරාදි නිරේට යන්න කාරණා සකස් කරගන්නවා තුනුරුවන් ගැන දන්නේ නැතු ඉතින් අර සඳහන් කළානේ මණික් තුනුරුවන් කියලා කියන්නේ මේ ලෝකේ වටිනා රතන සියලුම රතන වලට වඩා තුනුරුවන් වටිනවා ඉතින් මණික් තේරෙන්නේ නැති අපිට තුනුරුවන් තේරෙන්නේ නැහැ මණික් තේරෙන්නේ නැහැ කියලා කියහම සක්විති රජුරුවන්ගේ මණි රතනේ බොර වෙච්ච වතුරකට ලං කරාම ඒක පානය කරන්න පුළුවන් තරම් පිරිසිදු කරනවා මැදම රාත්‍රියේ අහසට ඔසවහම ඒ පළාතට කොයිතරම් එළිය වැටෙනවද කියනවනම් ඒ ප්‍රදේශයේ මිනිස්සු කර්මාන්ත පටන් ගන්නවා කියලා කියන්නේ ඉරපායලා කියලා බිම යන කුරු කුහුඹු ආපව පේනවා ඒ තරම්ම එළියයි ඉත එහෙම මැනික් අපි දැකලා නැහනේ ඊට අමතරව ජෝතිය සිටුතුමාගේ මාලිගාවේ කවදාවත් පහන් දැල්ලුවේ නැහනේ මැනික් වල එළිය තමයි තිබුණේ ඉතින් බිම්බිසාර රජුගාවත් එහෙම මෙනික් නැති නිසා ජෝතිය සිටුතුමා එක මෙනිකක් දෙනවා ගෙනියන්න කියලා. ඉතින් පුණ්‍යවන්තයන්ගේ කාලෙට එහෙම මෙනික් පහළ වුණා ලෝකේ. නමුත් ඉතින් අපිට එහෙම මෙනික් පහළ වෙන්නේ නැහැ. අපි දැකලත් නැහැ. මෙනික් තේරෙන්නේ නැති අපිට ඒ මෙනික් වලට වඩා උසස් තුනුරුවන් තේරෙන්නේ නැහැ. ඉතින් භාග්‍යතුන් වහන්සේ බෝධිරාජ කුමාරයාගේ මාලිගාවට වඩිනකොට බෝධිරාජ කුමාරයාට හිතෙනවා මේ මහා මුනිంద్రයන් වහන්සේ මගේ ආරාධනාවෙන්ම වඩිනවා බෝධිරාජ කුමාරයා කාලයක් තිස්සේ පසුතැවීමට පත් වෙන කාරණාවක් තියෙනවා ඒ තමයි තවම තාත්තා කෙනෙක් නෙමෙයි කල්පනා කළා මට මේ ජීවිතේ තාත්තා කෙනෙක් වෙන්න පුළුවන් නම් මන් දැන් පාවාඩයක් කෙලනවා භාග්‍යතුන් වහන්සේ ඒ මතින් වඩින්න ඕනේ. එහෙම බලාපොරොත්තුවක් තියාගෙන පාවාඩයක් එළුවා. නමුත් භාග්‍යතුන් වහන්සේ වැඩියේ නෑ ඒ කුඩින්. පස්සේ දානේ ඉවරුණාට පස්සේ ළඟට ගිහිල්ලා අහනවා කාරණාව. භාග්‍යතුන් වහන්සේ අහනවා ඔබ බලාපොරොත්තුවක් තියාගෙන නේද පාවාඩේ එළුවේ? එහෙමයි ස්වාමීනි. ඒක මේ ජීවිතෙත් මුදුන්පත් වෙන්නේ නෑ. ඒ නිසායි වැඩි නැත්තේ කියලා. මෙයා අහනවා අතීත කර්මය මොකද්ද මට විපාක දෙන්නේ. ඊතර සඳහන් කරනවා පෙර භවයක ඔබේ බිරිඳත් එක්ක සාගරය අතර මං වෙලා කොහොම හරි පාවෙලා ගිහිල්ලා මනුස්ස වාසයකින් තොර දූපතකට සේන්දු වුණා. නමුත් දවස් ගානක් බඩගිනි දවස් ගානක් පිපාසයි ජීවත් වෙන්න ආහාරයට යමක් නැහැ. නමුත් ඒ දූපතේ කුරුල්ලු හිටියා. ආන්ගේ කුරුල්ලු දූපතේ කුරුල්ලු ජීවත් වෙන පඳුරු වලට ගින්දර තිබ්බා. මහ කුරුල්ලෝටන් ඉගිලිලා ගියා. නමුත් ඉගිල ගන්න බැරි පැටව සහ ඔවුන්ගේ දරු බීජ විනාශ වුණා. ඒ විතර සහ දළු කුරුළු පැටවුන්ගේ මාංශ අනුභව කරලා ඔබයි බිරිඳයි ජීවත් වුණා. අනුන්ගේ දරුවන් විනාශ කරපු පවට තමයි සතර අපායෙන් මිදලා ඇවිල්ලා කියන නිරයන්ගෙන් මිදලා ඇවිල්ලා මේ ලෝකේ ඉපදිලා තාමත් අවශේෂ කර්මයේ ඵල දෙනවා දෙන්නටම දරුවෝ නැහැ
ඉතින් මේ එදා බිරිඳම තමයි මෙදත් හම්බ වෙලා තියෙන්නේ සංසාරේ හැටි දෙන්නගෙන් එක්කෙනෙක්වත් වෙනස් වෙලා හිටියනම් එක්කෙනෙකුගේ පුණ්‍ය මහිමේ නිසා හරි දරුවෙක් ලැබෙන්න තිබුණා දැන් මේ කරුණේ කරපු දෙන්නමමනේ එකතු වෙලා තියෙන්නේ ඒ හින්දා මේ ජීවිතෙත් දරුවෝ නැහැ කියලා සඳහන් කළා මේ කාරණාව පැහැදිලි කරමින් තමයි අර මාත්‍රුකා කරගත්ත ගාථා රතනේ දේශනා කළේ අත්තානං වේ පියංජඤ්ඤා රක්කේයානං සුරක්කිතං මේ ආත්මයට මේ ලෝකෙ ඉපදිච්ච හැම කෙනෙක්ම ප්‍රියයි තමන්ගේ ජීවිතේට හැමෝම ප්‍රියයි එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ ලෝකෙ තියෙනවා යහපත සහ අයහපත කියලා දෙකක් එහෙම නැත්නම් හොඳ නරක තවත් විදිහකට සඳහන් කළොත් කුසල් සහ අකුසල් කියලා දෙකක් මේ ලෝකෙ තියෙනවා යහපතෙහි හැසිරෙන අය නැත්නම් කුසලෙහි හැසිරෙන අය සුගතියෙන් සුගතියට ගමන් කරනවා අකුසලේ අයහපතේ යෙදෙන අය මේ ලෝකෙන් පස්සේ දුගතියට ගිහිල්ලා දුගතිගාමී වෙලා ඉපදෙනවා මේ බුදු වදන මනාව තේරුම් ගන්න මුලින් සඳහන් කළා වගේ භාග්‍යතුන් වහන්සේ පිළිගන්න ඕනේ ඔබත් මමත් ඉපදිච්ච ලෝකය ඒක ඔබෙත් නෙමෙයි මගෙත් නෙමෙයි අපි කොහෙන්ද ඇවිල්ලානේ මේ ලෝකෙ ඉපදිලා තියෙන්නේ එතකොට අපි ඉන්නේ මේ අනුන්ගේ තැනක අපි කොහෙන්ද ඇවිල්ලා ඉපදිලා ඉන්නේ इधर मिथन तीन नीति रीति समुदाय अभी पिटपत्ती मिथन आवहम अभी नीति रीति समुदाय एकंग वेन्डोने अनुगत वेन्डोने बाहिर तनक गेहमेहमनी इतने पवतीने नीति एकंग वेन्डोने इतकोट बुद्रजानन वहंसे तमाई मे लोक क्रियात्मक वेन हटि मनाव लोकयाट कील दुर्नी මේ ස්වභාව ධර්මයේ තුල තියෙනවා නීති රීති සමුදාය. ඒ නීති රීති සමුදාය තමයි මෙතෙන්ට ආවට පස්සේ මෙතන ජීවත් වෙන තවත් ප්‍රාණීකුගේ ජීවිතේ තොරකරන්න ආගන්තුක වාපු කිසි කෙනෙකුට අයිතියක් නැහැ. ඒ හැමෝම නිදහසේ මෙතන ඉන්න ඕනේ. තවත් කෙනෙක් හරි හම්බ කරගත්ත යම් වස්තුවක් තියෙනවා නම් एक होरागंड आगंतुक वाप किसी के अतिक ने तवत् काम वस्तु कायता विधि परिहरणे करंड अन्नाट अवसर यक दीलने बरुविंग वंचाविंग तव कि मुला करंड अवसर दीलने मितने यदि ये तमा मितन तीन नीति रीति ठीक है मेकी अन्य पांसिल गया පන්සල් වලින් මේ කතා කළේ ප්‍රධාන ශික්ෂා පද හතර ගැන. එතකොට මේවට මොනවද කියන්නේ මේ ලෝකේ? මේවට කියන්නේ ලෝක වද්ද්‍ය ශික්ෂා පද කියලා. ඇයි ලෝක වද්ද්‍යයි කියලා කියන්නේ? මේ සිල් පද උල්ලංඝනය කරනවට මේ ලෝකේ ජීවත් වෙන කවුරුවත්ම කැමති නෑ. නිකන් අපි පින්නතුන් හිතලා බලන්න පන්සල් කඩනවට කවුද කැමති කියලා පන්සල් උල්ලංඝනය කරනවට කවුද කැමති කියලා අහලා බැලුවොත් කවුරුත් කැමති නෑ එතකොට අපිට හිතෙනවානේ කවුරුත් කැමති නැත්නම් ඕනතරම් මේ පන්සල් උල්ලංඝනය වෙන්නේ ඒක තේරෙන්නේ මේ විදිහට හිතාම හොරෙක් අන්සතු වස්තුව හොරකම් කර කර එයා එකතු කරනවා හැම පස්සේ දවසක හොරෙක් තවත් හොරෙක් එයාගේ බඩු මුට්ටු ටික තියෙන තැන දැනගෙන එයා ඇවිල්ලා මේ හොරාගේ බඩු මුට්ටු ටික හොරකම් කරගෙන යනවා දැන් මොහු තවත් කාගෙන් හරි හොරකම් කරගෙන ඇවිල්ලා අතන තැම්පත් කරන්න ගිහිල්ලා බලහම එයාගේ බඩු ටික වෙන කෙනෙක් හොරකම් කරලා දැන් හොරා කැමතිද හොරකම් කළාට අන් හොරා කැමති නෑනේ හොරකම් කළාට आंगे अर्थ हितल बलांडकु तव किनिक अनुंगे काम वस्तु विनाश कर
සල්ලාලකම යනවා. හැබැයි ඔහුට දවසක අහන්න ලැබෙනවා ඔහුගේ බිරිඳත් තවත් කෙනෙක් අතින් කෙලසෙනවා කියලා. ඔහුගේ දරුවත් තවත් කෙනෙක් අතින් කෙලසෙනවා කියලා. දැන් හරි අනුන්ගේ දරුවෝ අනුන්ගේ බිරිඳවරු කෙලසමින් යන පුජ්‍යලයා කවදාවත් කැමති නැහැ තමන්ගේ බිරිඳයි තමන්ගේ දරුවයි වෙන කෙනෙක් කෙලසනවට. ඒ අර්ථයෙන් කල්පනා කරලා බලහම තමයි තේරෙන්නේ මේ සිල්පද උල්ලංඝනය කරනවට කවුරුවත් කැමති නැහැ. හොරාවත් කැමති නැහැ හොරකම් කරනවට. සල්ලාලයා කැමති නැහැ තවත් සල්ලාලයෙකුට. බොරු කියන කෙනා බොරු කියලා අනුන් රවට්ටන කෙනා කැමති නැහැ තමා රවට්ටනවට. ඒ අර්ධයෙන් බලහම පන්සිල් උල්ලංඝනය වෙනවට ලෝකේ කවුරුත් කැමති නැහැ. ඒක නිසා මේවට කියනවා ලෝක වද්දි ශික්ෂාපද කියලා. ඒවා ස්වභාව ධර්මයේ තුල පවතින නීති. එතකොට කොහොමද පන්සිල් බුදුදහමේ සීලයක් වෙන්නේ? මෙන්න මේ කාරණාව ලෝකයට ඉස්මතු කරලා පෙන්නලා දුන්නේ බුදුරජාණන් වහන්සේනේ. වෙන කිසි ශාස්ත්‍රවරයෙක් මේක පෙන්වුවේ නැහැ. භාග්‍යතුන් වහන්සේ මේක පෙන්වන්නේ. අපි නොදන්න දේ බුද්ධෝත්පාදේ අබුද්ධෝත්පාදේ ක්‍රියාත්මක වෙන මේ කරුණු ටික අපේ භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දුන්න නිසා ඒක බුද්ධ ආගමේ සීලයක් හැටියට සලකනවා. නමුත් ඒක බෞද්ධයන්ට විතරද නැත්නම් පින්නතුනි ඇමරිකානුවන්ටත් පන්සිල් සාධාරණයි. ජපානයේ ඉන්න අයටත් පන්සිල් සාධාරණයි. මේ ලෝකේ අහවල් කෙනාට පන්සිල් සාධාරණ නැහැ කියලා කාරණාවක් නැහැ. ඈත කෙරවලේ ඇන්ටාක්ටිකාවේ ජීවත් වන්නන්ටත් පන්සිල් සාධාරණයි. ඒකයි මේවට ලෝකවද්දි කියන්නේ. දැන් මේකට එකඟ නැති අය මේ සීලය උල්ලංඝනය කරගන්න ඕන තරම්. හැබැයි ඒ අයට දඬුවම් කරන්නත් මේ ස්වභාව ධර්මයේ විසින්ම නිර්මාණය කරපු හිර කඳවුරු ටිකක් තියෙනවා. ඒවා කොහෙද තියෙන්නේ? මේ මහ පොළොවේ යට. සතර අපායෙන් අපි නිරය කියලා හඳුන්වන්නේ ආන්ගේ හිර කඳවුරු වලට. අපේ බුදුරජාණන් වහන්සේ දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය පිළිබඳව පැහැදිලි කරනකොට මොකද්ද දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ? බුදු දහමට පැමිණෙන්න කලින් අපි ළඟ තිබිය යුතු සම්මා දිට්ඨියක් තියෙනවා. ඒ සම්මා දිට්ඨිය තමයි දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන එක. එතකොට දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය දසවස්තුක සම්මා දිට්ඨිය කියලා කාරණා දෙකක් තියෙනවා. අපි එක කාරණාවක් දෙකක් මතක් කළොත් අපි මාතෘකාව එක නොවෙන නිසා අත්ති දින්නම් දුන් දෙහි විපාක ඇත. ඒ කියන්නේ දානීය විපාක ඇත. මේ ලෝකේ යම් කෙනෙක් කියනවා නම් දානීය විපාක නැහැ කියලා ඒක මිත්‍යා දෘෂ්ටියක්. අත්ති ඉට්ටං මහා පූජාවේ විපාක ඇත. යම් කෙනෙක් කියනවා නම් මහා පූජාවේ විපාක නැත කියලා ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒතර මොකද මේ මහා පූජාව කියලා කියන්නේ? මොකද සමහර අය අහනවා එක පහනක් පත්තු කරාම මදිද? ඒ දාස් ගණන් පහන් පත්තු කරන්නේ. ඒ ලක්ෂ ගණන් මල් පූජ කරන්නේ. ඒ මේ සිය දහස් ගණන් දෙනාට දන් දෙන්නේ දෙතුන් දිනකට දුන්නාම මදිද? අන් ඒ වගේ නගන ප්‍රශ්න තියෙනවනේ. එතකොට ඒ අය කියන්නේ එක පහනක් පත්තු කළත් එකයි පහන් දහහක් පත්තු කළත් එකයි. නෑ, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා පූජාවේ විශේෂ විපාක තියෙනවා කියලා. මොකද එතන අත්හැරීම් ගොඩක් තියෙනවා, පාරමිතා වැඩෙන්නේ මහා පූජාවේ. ඉතින් ඒ වගේ මේ දසවස්තුක සම්මාදිට්ඨියක් දසවස්තුක මිත්‍යා දෘෂ්ටියක් ලෝකේ තියෙනවා. මේ බුදුදහමට එන්න නැත්නම් බෞද්ධයෙක් වෙන්න සුදුසුකම ලබන්න දසවස්තුක සම්මාදිට්ඨිය තියෙන්න ඕනේ. ඒ කියන්නේ බුදුදහමට එන්නත් කලින් තිබිය යුතු සම්මාදිට්ඨියක් තමයි මේ දසවස්තුක සම්මාදිට්ඨිය කියලා කියන්නේ. එතකොට ඒ කාරණාවවත් යම් කෙනෙක් ළඟ නැත්නම් ඒ පුජ්‍යලයට මේ බුදුදහම තවත් තේරෙන්නේ නැහැ. අන්න ඒක නිසා බුදුදහමේ සඳහන් කරපු බොහෝ කරුණු තම තමන්ගේ මට්ටමින් මනින්න ගිහිල්ලා විවේචනය කරනවා. ඉතින් ඒ තුළින් අසීමාන්තික අකුසලයක් බොහෝ දෙනා වර්තමානයේ රැස් කරගන්න බව ඔය අන්තර්ජාල වාගේ තැන්වල අපි දකිනවා.
පහුගිය කාලේ බුද්ධ පූජාවත් විවේචනය වෙලා තිබුණා. නමුත් ඉතින් මේ විවේචනයේ ප්‍රධාන ප්‍රහාරකයා බවට පත් වෙන්නේ කවුද? මේ ශාසනයේ තුන්වෙනි ශ්‍රාවකයා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. මොකද භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් එක දිගට ධාතුන් වහන්සේ ළඟ බුද්ධ පූජාව කළේ මහා කාශ්‍යපයන් වහන්සේ. ඉතින් එතකොට හිතන්න සුළුපටුද කාරණාව කියලා. මේක මිත්‍යා දෘෂ්ටිකයන්ගේ වැරැක් කියලා චෝදනා කරනකොට ඉස්සල්ලාම චෝදනාව යන්නේ මහා කාශ්‍යපයන් වහන්සේටනේ. කී කාලයක් සංසාරේ අසරණ වෙන්නද එහෙම වෙන්නේ. මොකද මේ කාලේ නෙමෙයි ඒ කාලෙත් බැන්නා. ඒකනේ අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් යනකොට සක්‍රදේවේන්ද්‍රයන් වහන්සේ ධාතුන් වහන්සේලා තැම්පත් කරමු ස්වාමීනි කියලා කියන්නේ. මොකද එදත් මිත්‍යා දෘෂ්ටිකයෝ බැන්න බුද්ධ පූජාවට. මොකද ඒගොල්ලන්ගේ කර්මාන්ත පාළු වෙන්න ගත්තා. විශාල වශයෙන් සේවකයෝ වැඩ කරපු ගොවි පොළවල් කර්මාන්ත ශාලා ඒ මිනිස්සු ඒ වගේ වැඩට යන්නේ නැතුව බුද්ධ පූජාවට එනවා. ඉතින් ඒ වගේ අයිතිකාර ප්‍රධානීන්ට පාඩුයි එතකොට. එනිසා බයින්ඩ පටන් ගත්තා. ඉතින් ඒ නිසා තමයි සක්‍ර දේවේන්ද්‍රයන්ට දරා ගන්න බැරුව ඇවිල්ලා කියන්නේ ස්වාමීනි හත් අවුරුදු හත් මාසයයි හත් දවසක් මිත්‍යා දෘෂ්ටිකයෝ කෙලින්ම ගියාවි කියට. යන්න අපායවල තව තියෙනවා. නමුත් බුද්ධ පූජාව විවේචනය කළා ගිහින් තියෙන්නම අවීචයට. ඒ හින්දා අනුකම්පා කරලා ධාතුන් වහන්සේ තැන්පත් කරමු කියලා කියන්නේ. ඉතින් ඒ වගේ ධර්ම කාරණා නොදන්න නිසා බොහෝ කරුණු කාරණා විවේචනය කරනවා. නමුත් මේ ධහම නොදන්න තාක්කල් මේ ධහම පිළි නොගන්න තාක්කල් මේ සංසාරේ සත්‍යය අසරණ වෙනවා. මහා බෝසතාණන් වහන්සේ නම තමන් වහන්සේට තනියම නිවන් දකින්න ලැබෙන කෝටි ප්‍රකෝටි ගණන් අවස්ථා අත්හැරලා මේ සංසාරික බැහැගෙන අසීමාන්තික දුක් විඳගෙන පාරමිතා පුරන්නේ මේ සසර දුක් විඳින අහිංසකයින්ට සංසාරයෙන් එතර වෙන්න පාර කියලා දෙන්නේ. දීපංකර භාග්‍යතුන් වහන්සේගේ පාද මූලයේ බණපද දෙකක් අහලා නිවන් අවබෝධ කරගන්න තිබිච්ච මොහොතක ඒ අවස්ථාව අත්හැරලා මහාකල්ප අසංඛ්‍ය 4 ලක්ෂ 1ක් පාරමිතා පුරනකොට තනියම නිවන් දකින්න අවස්ථාව ලැබුණ කෝටි ගණන් වාරවල හැම වෙලාවක් මත්හැරියේ ඔබට මට අනුකම්පාවයි. අපිට මග කියලා දෙන්න ඕන නිසා. ඉතින් එහෙම කියලා දුන්න මග තේරුම් නොගෙන අපි ඉගෙන ගත්ත නොඑක් බටහිර විද්‍යාවන් එක්ක ගැළපෙමින් බුදුදහම මැනලා විවේචනය කරන්න ගත්තාම මේ බටහිර විද්‍යාවෙන් කවදාවත් බුදුදහම දිහා බලන්න බෑ. තර්කයට ගෝචර නෑ භාග්‍යතුන් වහන්සේගේ දහම. ඉතින් ඒ නිසා බොහෝ දෙනා අකුසල් පුරව ගන්නවා. බෝධිරාජ කුමාරයාට සඳහන් කළා සංසාරයේ ඔබ කරපු කර්මය. ආන්ගේ කර්මය නිරේවල් වල විපාක දුන්නා. ප්‍රාණඝාත කර්මය. දැන් ඉපදින අවශේෂ භාගයේ මේ විපාක දෙනවා. ඉතින් ඒක කාටද සාධාරණ නැත්තේ? පින්නතින හිතන්නකො භාග්‍යතුන් වහන්සේගේ ඥාති වර්ගය. ශාක්‍ය වංශික පිරිස. සමූල ඝාතනීය වුණානි. ඊතර භාග්‍යතුන් වහන්සේ අවස්ථා තුනක් පෙරමකට වැඩියා. ඥාතීන් බේරගන්න. ඥාතීන්ට විතරක් නෙමෙයි විරුඩබ රජුරන්ටත් අනුකම්පා කළා. ඉතින් බැරි වුණා කර්මයේ ලකුයි. එනිසාත් හැරිය විදුඩ රජ්ජුරුව ඥාති වර්ගයා සමූල ඝාතනය කළා. භික්ෂූන් වහන්සේලා පස්සේ ඇවිල කියනවා ස්වාමීනි ශාක්‍යයන්ට උනේ ලොකු අසාධාරණයක් නේද කියලා. මොකද්ද භාග්‍යතුන් වහන්සේගේ පිළිතුර? මහණෙනි ඒක මේ ජීවිතයේ හැටියට නම් අසාධාරණයි. නමුත් ඔවුන් එකතු වෙලා සංසාරේ කරපු කර්මයේ හැටියට කල්පනා කරලා බලහම ඒක සාධාරණයි කියලා. මේ විපාක දෙන්නේ පෙර කරපු කර්මයක අවශේෂ භාගය. විෂ සහිත වැල් වගේක් තලල ගඟකට දැම්ම මාළු අල්ලන්න. මාළු ටික අල්ලගෙන ගියා. නමුත් මේ ගඟේ හිටපු ජීවීන් සමුල ඝාතනය වුණා. ඒ ප්‍රදේශයේ හිටපු අය. ඒ වැල් වල ඒ තරම් විෂ. ඉතින් ඒ කර්මය තමයි මේ ඉතුරු වෙලා ගෙවන්නේ. පෝතිගත තිස්සහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ
උන්වහන්සේ කොයිතරම් අසනීපින්ද අසාධ්‍යව දෙහිතිය කියලා අපි අය දන්නවා. මොකද අබෑට වාගේ මතුවෙච්ච ගෙඩි මුන්නට වගේ කඩලෑට වගේ දෙබරපල වගේ නෙල්ලි ගෙඩි වගේ එහෙම ලොකු වෙලා බෙලි ගෙඩි වගේ ලොකු වුණා. ඒ සියලුම ගෙඩි පැසවලා පුපුරලා සරව ගලන්න ගත්තා. සරුවාංගයේ එකම තුවාලයක් වගේ. තවත් ටික දවසක් යනකොට එංගේ ඇටකෝටු ඔක්කොම කෑලි කෑලි වලට කැඩෙනවා. දැන් නැගිටවන්න බෑ, ඉඳවන්න බෑ, වඩා ගන්න බෑ, ගෙනියන්න බෑ, නාවන්න බෑ, මුකුත් කරන්න බෑ. ඇටකෝටු ඔක්කොම කැඩෙනවා. පස්සේ ඉතින් අන්තිම වෙලාවේ භාග්‍යතුන් වහන්සේ තමයි පිහිටුනේ. භාග්‍යතුන් වහන්සේ බුද්ධානුභාවයෙන් නැගිටවල ගෙනහිල්ලා නාවලා පිරිසිදු කරලා සියල්ල කරලා ඉවර කරලා දැන් ගතත් සැහැල්ලුයි හිතත් සැහැල්ලුයි බණපදයක් දේශනා කළා. ඒක අවබෝධ වුණා. ඒ අවබෝධයත් එක්කම රහත් වුණා. රහත් වෙනවත් එක්කම පිරිනිවන් පෑවා. භික්ෂුන් වහන්සේලා පස්සේ අහනවා ස්වාමීනි තිස්ස කොහෙද ගියේ කියලා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු සපේනවා මහණෙනි මගේ පුතා සංසාරයෙන් යන්නම ගියා කියලා. මොකද රහතන් වහන්සේට මගේ පුතා කියන වචනේ භාග්‍යතුන් වහන්සේ පාවිච්චි කරලා තියෙනවා. ඉන්ද රහතන් වහන්සේව හඳුන්වන්නේ භාග්‍යතුන් වහන්සේගේ නික්ලේශී ලය මඩලින් උපන් පුතු කියලා. භාග්‍යතුන් වහන්සේත් කෙලෙස් නැති කළා. ඒ රහතන් වහන්සේලත් කෙලෙස් නැති කරපු අය. ඒ නිසා උන්වහන්සේලාට කියනවා අනුබුද්ධ කියලා. භාග්‍යතුන් වහන්සේට අනුව ගමන් කරලා කෙලෙස් නැති කර නිසා අනුබුද්ධයි කියලා කියනවා. සුත බුද්ධ, අනුබුද්ධ මේ විදිහට නොඑක ආකාරයෙන් බුද්ධ වචනේ හඳුන්වලා තියෙනවා. එතකොට භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි මේ ජීවිතෙන් රහත් වෙන්න තරම් පින් තිබ්බනම් තිස්සට ඔහම වුණේ කියලා. ඉතින් මොන දුකක්ද කියන කාරණාව අපිට තේරෙන්නේ නැහැ. අපි කතා කරනවා විතරනේ. සරුවාංගේ පුරාම තුවාල වෙලා කියහම ඉඳගන්නත් බෑ, සැතපෙන්නත් බෑ. ඒ තුවාල නරක් වෙනවා. දැන් අපි දන්නවා වයසට ගියපු කෙනෙකුගේ එක තැන හිටියහම තුවාල වෙනවා. මේ කොන්ද පැත්ත පිට පැත්ත කුල දිහා ඒ තුවාල හරි අමාරුයි නේද කරන්න. සමහරලාට පණුව පවා වගේ සත්තු හැදෙනවා. ඉතින් දැන් මේ යහ භික්ෂුන් වහන්සේගේ මුළු සරුවාංගෙම තුවාලයි. ඉතින් මොන දුකක් වින්දද කියලා කොහොමද කියන්නේ අපි? ඒක යහන්නේ ස්වාමීනි රහත් වෙන්න පින් තිබ්බනම් තිස්සට ඔහම වුණේ ඇයි කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි රහත් වෙන්න පින් තිබුණාට පෙර කරපු කර්මය තාම ඉතුරුයි. මොකද්ද ස්වාමීනි ඒ කරපු කර්මය? පෙර භවයක වැද්දෙක් කාශ්‍යප බුද්ධ කාලේ කුරුල්ලෝ අල්ලගෙන ගිහිල්ලා ප්‍රභූන්ට විකුණනවා. ඉතුරු කුරුල්ලෝ මරලා තියලා හෙට පොළට ගෙනියනවා. නමුත් උදේ හැම ගහන්න ගිහිල්ලා බලහම හුඟක් කුරුල්ලන්ගේ මස් නරක් වෙලා. එතකොට පාඩුයිනේ මහන්සි වෙලා අල්ලපු කුරුල්ලෝනේ. මෙයා කල්පනා කරනවා කොහොමද මේ මස් නරක් වෙන්නේ නැතුව තියාගන්නේ. මෙයාට හොඳ උපායක් මතක් වෙනවා. ඉතුරු වෙන සෑම කුරුල්ලෙකුගේම කකුල් දෙක තලනවා. පියාපත් පොඩි කරනවා. කකුල් දෙක තැලුවට පස්සේ කුරුල්ලට ඉගිල්ලෙන්න බෑ කොහොමත්. නමුත් හිතන්නකො දැන් අපේ මේ දණහින් පල්ලෙහ කකුල් දෙකට කවුරු හරි පොල්ලක් ගෙනල්ලා ගහලා කුඩු කරලා දැම්මොත් මොන වේදනාවක් තියෙනවද කියලා. සාමාන්‍යයෙන් නිකං පාරක් වැදුණා මේ ඉදිරිපස යට කෝටුවෙන් පුදුම වේදනාවක්. ඒතර මේක කුඩු කරලා දැම්මහම දැන් ඒ වේදනාව නේද අර කුරුල්ල එළි වෙනකන් විඳින්නේ. මහණෙනි අන්න ඒ කර්මයට අපාය දුක් විඳලා 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 මනුස්ස ලෝකේ ඉපදුනාට පස්සේ සත්ව ලෝකේ ඉපදිලා අවශේෂ කර්මය ওই විදිහට විඳිනවා. එන මේ නිවන් දකින අන්තිම ආත්ම භාවිත් ඒ කර්මය තමයි විපාක දෙන්නේ. මහමුගලන් මහරහතන් වහන්සේටත් මව්පියන්ට ගහපු පව නිවන් දකින ආත්මෙත් විපාක දෙන්නා. ඒ වගේ මෙන්න මේ කර්මය කියන ධර්මතාවය කිසි කෙනෙකුට ගැලවෙන්න නම් දෙන්නේ නැහැ. ඒකයි සඳහන් කළේ මහණෙනි න අන්තරි කේන සමුද්ද මජ්ජේ න පබ්බ තානං විවරං පවිස්ස න විජ්ජතිසෝ ජගති පදේසෝ යත්තට්ටිතෝ මුංචෙය්‍ය පාපකම්මා.
තමන් කරගත්ත පාප කර්මයෙන් බේරෙන්න අහසේ තැනක් නැහැ. සාගරයේ මැද්දේ තැනක් නැහැ. පර්වත ගුහාවක හැංගුණත් බේරෙන්න පුළුවන් කමක් නැහැ. කර්මය ඉන්නේ කොතනද? එතෙන්ට උ හොයාගෙන කර්මය එනවා. ආන් එහෙම කල්පනා කරලා බලහම ඉන්නතර මේ සංසාරී ඔබටත් මටත් තවම එහෙම දරුණු අවස්ථාවකට මූණ පාන්න සිද්ධ වුණේ නැහැ. නමුත් හිට වෙනකොට එහෙම අවස්ථාවක් එළඹෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්කමක් නැහැ. අපි විසින් සසර කරගන්නා ලද අසීමාන්තික අකුසල කර්මයන් තාම අපිව අපායට ගෙනිච්චේ නැතුව මේ කඳු වගේ නැගිටලා තියෙනවා. තාම අපිව අපායට ගෙනිච්චේ නැහැ. නමුත් අනිවාර්යෙන් අනාගතයේ ඒ කර්මයේ විපාක දෙන්න මාව අරගන්නවමයි. ඒ නිසා මේ වෙනකොටත් ඔබත් මමත් අනිවාර්යයෙන්ම වරෙන්තු වෙච්ච දඬුවම් නියම වෙච්ච වැරදිකාරියෝ අපි. දඬුවම් නියම වෙලයි තියෙන්නේ. ඒ නිසා අපි වරෙන්තු වෙලා ඉන්නේ. කොයි වෙලාවක හරි අනිවාර්යෙන්ම ගන්නවා. එතකොට අනාගතයේ විඳවන්න පෙර කරපු එහෙම කර්ම ගොඩක් තියෙනකොට අලුතෙන් කර්ම රැස් කර කර තවත් එකතු කරනවා කියලා කියන්නේ ඒක මහ පුදුම අඥානකමක්. මේ සංසාරේ කොයිතරම් දික් වෙන කාර්යයක් බවට පත් වෙනවද? ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. තමන්ගේ මේ ආත්මයට ප්‍රිය කරනවා නම් ඒකාන්තයෙන් අකුසලයෙන් ඈත් කියලා. අත්තානං වේපියං ජඤ්ඤා ආත්මේට ප්‍රියයිනං රක්කේයානං සුරක්කිතං මේක මනාව රැකලා ආරක්ෂා කරගන්න පංචශීල ප්‍රතිපදාව මත මනාව පිහිටන්ඩ නිවරදිව තුනුරුවන සරණ යන්න තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගේය පඬිතු මේ ජීවිතේ කාල තුනක් තියෙනවා දහර කාලයේ ඉඳලා තරුණ කාලයේ දක්වා ඊළඟට මැදි වී ජීවිතේ ඊළඟට සැඳෑසමේ බාල තරුණ මහලු කියලා ගන්නත් පුළුවන් තරුණ වී මැදි වී සැඳෑසමේ කියලා ගන්නත් පුළුවන් කෙසේ හෝ මේ ජීවිතේ කාල තුනක් තියෙනවා පඬිතයා මේ කාල තුنين එක කාලයක හරි මේ ජීවිතේ රකින්න මහා පිංකම් කරන්න යමු වෙන්න බැරි වුණා ළමා කාලේ. ඒ අපි ඉගෙන ගත්තා. ඒ සඳහා කාලය යොමු කළා. සමහර කෙනෙක් ඉගෙන ගන්න අතරෙත් මරණයටපත් වෙනවා. නමුත් දැන් අපිට එහෙම වුණේ තව. දැන් ඒකට ඉගෙන ගන්න කාලය අපි ඉවර කරලා ඉන්නේ. හැබැයි ඉගෙන ගත්ත පිං කරගන්න තව හරියට බැරි වුණා. එහෙනම් දැන් පිං කරන්න කියලා කියන්නේ. ඒතර සමහර කෙනෙක් තරුණ වයසේ ආවාහ විවාහ වෙලා ධන සම්පත් හරි හම්බ කරගන්න එහෙම වැඩ පිළිවෙලකට යමු වුණා. දැන් ඒ කාලෙත් ඉවර කරලා සදෑ සමීට ඇවිල්ලානේ. දැන් එහෙනම් තාමත් ජීවිතේ තියෙනවා. දැන්වත් ප්‍රඥාව තියෙන්න ඕනේ. පෙර කරපු පුණ්‍ය මහිමෙන් මං අකාලේ මැරුණේ නෑ. බාල වයස, තරුණ වයස මැදි විය පහු කරලා දැන් මෙතෙන්ට ආවා. දැන් නම් මටම තමයි අවස්ථාව දීලා තියෙන්නේ. දැන් වැඩි වැඩියෙන් පින්කම් කරන්න ඕනේ. එනිසා හැම කෙනාම ලැබිච්ච අවස්ථාවෙන් මනාව ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න ඕනේ. මොකද අපි හැමෝම මේ ඉන්නේ හතර අපායට යන අතරමඟ චූටි නවා තැම්පලක. බඹලොවින් බහලා දෙව්ලොවට ආවේ බඹලොව ඉන්න තරම් පිං ඉවර වෙච්ච නිසා. ඉහළ දෙව්තල වලින් බහලා පල්ලහ දෙව්තල වලට ආවේ උඩ ඉන්න වියදම් කරන තරම් පිං නැති හින්දා. දැන් පල්ලහැම දිව්‍ය ලෝකේ ඉන්න අපි ළඟ ඉතුරු කුසල් මදි නිසා අපි මනුස්ස ලෝකෙට ඇවිල්ලා. මනුස්ස ලෝකෙ කියන්නේ හරි වටින තෝතැන්න. මෙතන දිපුළුහං වියදම් වෙච්ච පින් ටික ඔක්කොම රැස් කරන්න. ඒ වාගේ තෝතැන්නක් මනුස්ස ලෝකෙ කියන්නේ. යන ගමන වෙනස් කරන්න පුළුවන් එකම තැන මෙතන. නැත්තම් අපි දැන් මනුස්ස ලෝකෙන් පස්සේ යන්න තියෙන්නේ සතර අපායට. ඉතින් මෙතනදී තමයි තීරණය කරන්න ඕනේ යන ගමන දිශාව වෙනස් කරනවද නැද්ද කියලා. මනුස්ස ලෝකෙදී තීරණය කරන්න පුළුවන් ආපහු උඩට යනවද? නැත්නම් මේක මෙතනින් ඉවරම කරනවද? නැත්නම් සතර අපායට යනවද කියලා.
සමස්තයක් බොහෝ දෙනා ජීවත් වෙන හැටි බලහම ඒගොල්ල පල්ලහැටම යන්න තමයි කල්පනා. අපි ඉතින් පල්ලහැට යන්න නම් මහන්සි වෙන්න දෙයක්වත් නැහැ. ඒ ඉන්න හැටි හොඳටම හොඳයි. ඉහළ යන්න නම් මීට වඩා යෙදෙන්න වෙනවා. මීට වඩා කැප වෙන්න වෙනවා. තමන්ට ආදරය කරනවා නම් තමන්ගේ ආත්මය සුරක්ෂිත කරනවා නම් ඒ වෙනුවෙන් සුවිශේෂී කැපකිරීමක් කරන්න ඕනේ. මේ ලෝකේ අපි කොච්චර දේවල් වලට කැප වුණාද? ඉගෙන ගන්න කාලේ අධ්‍යාපනයේටම කැප වුණා. ධනෙ උපයන කාලේ ධනෙ උපයන්නම කැප වුණා. මේ වගේ නොඑක් දේවල් වලට අපි ජීවිතේ කැප කරලා තිබුණා. නමුත් අපි කැප කරලා නැත්තේම සතර පායෙන් ගොඩ යන තැනට තමයි කැපවීම නැත්තේම. නමුත් කැපවීම අවශ්‍යම එතෙන්ට යන්න. සතර අපාය ගිහිල්ලා තිරිසනෙක් වෙලා ඉපදුනත් එහෙම කවද්ද මේ සංසාරෙන් ගොඩට එන්නේ? තිරිසන්නුන්ට පින් කරන්නවත් බෑ, තිරිසන්නුන්ට පින් ගන්නවත් බෑ, දුන්නට ගන්නවත් බෑනේ. ඒක විශේෂයෙන් සඳහන් කරනවා තිරිසන්නුන්ට දෙන පින් හම්බෙන්නේ නැහැ කියලා. ප්‍රේතයන්ට හම්බෙනවා, තිරිසන්නුන්ට හම්බෙන්නේ නැහැ. ඒකයි ධනංජානි සිටුවරයා සාරිපුත්තයන් වහන්සේ අහනවා ධනංජානි, තිරිසනෙක් වෙනවා කිය හොඳයිද ප්‍රේතෙක් වෙන එක හොඳයිද කියලා. ස්වාමීන් තිරිසනෙක් වෙනවට වඩා ප්‍රේතෙක් වෙන එක හොඳයි කියලා කියන්නේ. ඒ පිං ගණ්ඩවත් පුළුවන් නිසා. ඉතින් එතනින් එතනින් ඉහළට ඉහළට සිටුවරේ ආරං යනවා සාරිපුත්තයන් වහන්සේ. නමුත් ඒකයි තිරිසන් ලෝකයට වඩා ප්‍රේත ලෝකේ හොඳයි, අපායට වඩා තිරිසන් ලෝකේ හොඳයි කියනවා, තිරිසන් ලෝකයට වඩා ප්‍රේත ලෝකේ හොඳයි කියනවා. ඉතින් ඒ හින්දා සතර අපායට නොයා සුගතියෙන් සුගතියට ගමන් කරලා මේ සංසාරේ කෙරවල කරන්නේ සසර කරගත් අසීමාන්තික පුණ්‍ය නිධානයක ප්‍රතිඵලෙ මේ හම්බෙලා තියෙන්නේ. ලංකාව වගේ රටක ඉපදෙන්න ලැබුණා. සම්මාදිට්ඨික ජීවිතයක් බෞද්ධ පෞල් පරිසරයක් තුළ ලැබුණා. බුද්ධාන්තරේ තියෙන වෙලාවෙ ඉපදෙන්න ලැබුණා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගත්තොත් ආය බුද්ධාන්තරේ කවදනම් හම්බ වෙයිද? මනුෂ්‍ය ආත්ම භාවයේ කොයි කාලෙක හම්බ වෙයිද කියන කාරණාවක් අපිට කවදාවත් කියන්න පුළුවන් කමක් නැහැ. මොකද බුද්ධාන්තරය අති දුර්ලභයි, මනුෂ්‍යත්වයත් පරම දුර්ලභයි. හැබැයි ඒ දෙකම ලැබිලා නිර්මල ධර්ම පරියාප්තිය තාම එලෙසින්ම පවතිනවා. මේ කාරණාවන්ගෙන් ප්‍රයෝජන අරගෙන සතර අපායට පිටුපාලා සුගතියට මුහුණලා අමා මහ නිවනින් සැනසෙන තැනට මග හදාගන්න භාග්‍යතුන් වහන්සේගේ අවවාදයට කීකරු වෙලා කටයුතු කරන්න, කරුණ රැස් කරන එක අත්හැරලා තිසරණ සහිත පංචශීලයේ මනාව ආරක්ෂා කරගෙන දසදාන වස්තුව සම්පූර්ණ කරගෙන මේ සසර කෙරවල කරන තෙක් ගමන යන්නයි දේශනා කරලා තියෙන්නේ. මොකද ජාතක පාළියේ පවා මේ කාරණාව පැහැදිලි කළා. තන් ඒක නිසා දසදාන වස්තුව මොකටද? නිවන් දකින්න තුරු උපදින ජීවිතයේ දුක නැතුව ඉදිරියට යන්න. යාචකෙක් වෙලා ඉපදුණු පින්කම් කරලා ඉස්සරහට යන්න බැරුව යනවනේ. ඒ හින්දා වැය වියදම් කරලා පින්කම් කරන ධන සම්පත්තියෙන්නේ නැහැ. ඒකට තමයි දසදාන වස්තු. පංසිල් ආරක්ෂා කරන්න කියලා කියන්නේ උපදින තන තීරණය කරන්නේ සීලයෙන් හින්දා. අපිට ලැබෙන්න ඕනේ ඇඟ තීරණය කරන්නේ සීලය. ඒ නිසා පංසිල් රැකගෙන දසදාන වස්තු සම්පූර්ණ කරගෙන ජීවිතයේ කුසල් එකතු කරලා සසරින් එතර වෙන්න මේ ලැබිලා තියෙන අවස්ථාව ප්‍රයෝජනෙට ගන්න ඔබ තියෙන සියලු දෙනාට රත්නත්‍රී ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා ජර්මනියේ පදිංචි අනෝමා කෞෂාල් සෙනවිරත්න මහත්මිය සහ දරුවන් වන ලුද්මිලා චමිත් සෙනවිරත්න, කැනඩාවේ පදිංචි මල්ලිකා කරුණාරත්න සහ ඉන්ද්‍රාණි ගුණම් සිය පවුල, ජයන්ති ජයම්පති සිය පවුල, මහානාම රූපා සිය පවුල යන පින්වත් පිරිස
අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන බව සිහිපත් කරනවා. ඒ පින්නතුන්ගේ උතුම් අරමුණු අතර පියාණන් වන එම්.ජී. මෙන්ඩිස් මෑණියන් වන බී. ගමගේ නන්දම්මා වන එස්.එස්.මි. සෙනවිරත්න ලයිනල් සෙනවිරත්න ඊට අමතරව අපේ නමින් මිය ගිය සියලු ඥාති මිත්‍රාදීන්ට අපවත් වී වදාළ නා වූනේ ශ්‍රී අරියධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඒ වගේම බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ අපවත් වී වදාළ දරණාගම කුසලධම්ම නායක ස්වාමින් වහන්සේ අපවත් වී වදාළ නෙළුවේ සරණතිස්ස ස්වාමින් වහන්සේ අපවත් වී වදාළ අනිකුත් සියලුම ස්වාමින් වහන්සේලාට මේ පින්පෙත් අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරලා තියෙනවා සත් ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ සහ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම සඳහා මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දේශකයන්න් වහන්සේටත් නිදුක් නිරෝගී භාවයේ දීර්ඝායුෂේ ප්‍රාර්ථනා කරන අතර බුරලන්දී වජිරඥාන නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය ලැබේවා මේ උතුම් අවස්ථාවට සහභාගී වුණු සියලුම ඥාතීන්ට හිතමිතුරන්ට රත්නත්‍රී ආශිර්වාදය ලැබේවා ධර්ම ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරනවා දායක පිරිස විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා ඊතාමික්මං භවේක ඊතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් අමා මහ නිවනින් සැනසෙන්න මේ උතුම් කුසල් අපි සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හේතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සුපත්ති